मले देशपालन संवादी संवादात्मक वटे नोजनम दिवन वटे अवसर नमस्ताव नवीन पंडार न्यूज मित्तुमाट मित्तुबनी वास्कडुवेन विजित मुनुसिंह महताय नदुरकतने प्रश्न कहन विजित महता आइबुवन आइबुवन प्रश्न हमु सुदेव महात्म्या मे कट करन्न एपा मम गरु अपे मे नवीन पंडार गरु मंत्रीतुमागे मे प्रश्न हतरक तीनो अहन्ने केडियन अहनो मटे हतरटम उत्तर लदेइ किला बलापुरुत्तु वेनवा इक्मनिन्न हमु गरु मंत्रीतुमनि දැන් මේ වෙනකොට මේ රටට අබේ දාණය දීපු තමුන්නාංශයතුළු සියලු දෙනාට අබේ දාණය දෙන්න ජීවිතේ කැප කරපු රණවිරුව කොටුවේ ස්ටේෂන් එක දවස් 10ක් තිස්සේ ලොංගෙ ඉල්ලීම් ඉල්ලනවා. ඒ ඉල්ලීම් නොදෙන්න මංගල සමිර මහත්තයා සාකච්ඡාවටත් එන්නේ බැහැ කියලා කියන්නේ අපිට රණවිරුව වුණාට මංගල සමිර මහත්තයා ඕන් යුද අපරාධකාරයෝ කියන මානවිකම් කොමිසියට ගියරන් තියෙනවා. රණේ වික්‍රමසිංහට තමුන්නාන්තරේ රජයේ පිළිගරන් තියෙනවා. මේ වෙලාවේ වුණත් තමුන්නාන්තර සලකන්නේ නැති සාකච්ඡාවකටත් ඉන්නේ නැත්තේ තමුන්නාන්තරගේ ජනාධිපති මැතිවරණයට DNA සහාය ලබා ගන්නද DNA එක තරහ යනවනේ සැලකුව. ඒ DNA එකයි ඊළඟට ඩයස්පෝරාවෙන් ලැබෙන මුදල් කුට්ටියයි නම් වෙයි කියන චේතනාවෙන්ද රණවිරුවන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ නැත්තේ. ඒ බලින් ප්‍රශ්නේ. හොඳයි. දෙවනි ප්‍රශ්නේ තමයි ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 න් හරි අධ්‍යාපන යන ලොපිටියයි ගොඩක් ඉන්නවා. තමුන්නාන්සල අවුරුදු පහකින් රුපියල් 50000කට දායක විශ්‍රාමයකට බක් කරගෙන ගිදරයක් ඊට ඒ 60 ඒට වැඩිය හොඳ නැද්ද මේ රට වෙනුවෙන් දීපු දෙපු ප්‍රණවිරුවන් තමුන්නාන්සගේ පරි මේ විශ්‍රාමයකට පරිත්‍යාග කරු හොඳයි ඒ තමයි රජිත් ප්‍රේමදාස මහත්තයාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබුණොත් තමුන්නාන්සට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කරගත්තොත් තරඟ කරන්න තමුන්නාන්සල ගන්න පියවර මොකද්ද හොඳයි. ඔව් ඊළඟ ප්‍රශ්නය ඉක්මනින් අහන්න. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත්ද කරු ජයසූරියද? හොඳයි. බොහොම සුති. ඔබතුමාට ප්‍රශ්න වැඩක් තියෙනවා. විජිත වස්කඩුව මහත්මයා පළවෙනි කාරණේ රණවිරුවන් සම්බන්ධ කාරණේදී මම කියන්න ඕන මේ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප ඔවුන් ඉල්ලන්නේ විශේෂයෙන්ම විශ්‍රාම ගියාට පස්සේ उंट पूर्ण वेट बलबादेनता मे इलिमे पलवनी कारणे मीट मस दिखकट कलन तमाइ मेक रजे तीन अक्की अरगना वर्ष कटू कर्लती इवागेम कैबिनेट पेपर इधर पत्कर्लती मेतन ये तीन क्रियात्मक वेदी मे देश पालन गेम कारोटर पेलाकी बाविता गड़क अभी सीएट सी एम पैदल मेक अवश्य कटू कर्लती अब मेतन मेम गड्लती संपूर्ण वेरदी कैबिनेट पत्रिका हर पीलिगा මේක කැබිනට් පත්‍රිකාව වෙන්න කලින් මේක පාරට පැන්නාමනේ මේක දේශපාලන වාසිය ගන්න පුළුවන් වෙන්නේ වැඩි කරනවා දේශපාලන වාසිය ගන්න බෑනේ ඒ නිසා මම ඔබතුමාට පැහැදිලි කරන්නම් පැහැදිලිව මාස දෙකකට කලින් තමයි තීන්දුව ගත්තේ මෙතන ගැටලුවක් තියෙනවා දැන් මේ රණවිරුව අතර පූර්ණ ආබාධිතයය ඉන්නවා අර්ධ ආබාධිතයය ඉන්නවා එක එක ඒ ආබාධ එක එක තත්ත්වයන් තියෙනවා ඒ නිසා එතන විවාදයක් තියෙන තිබුණා පූර්ණ ආබාධිතයට 100ට 100ක් ගෙවන්න අර්ධ ආබාධිතයට 70ක් වගේ යන්න නැහැ යම් කිසි සාකච්ඡාවක් अतुले तमाइ मेक मस देखे पास मे कैबिनेट पत्रिका इन पेहदी के अरमुन अभी इन बुतमावागे रणवीर अंट आदर करना मैं डिस्ट्रिक वेडिम रणवीर इन प्रदेश पेहदीम एक सीधुनवा मेदर पेल समारोह ये वासी गण हद देशपालन वासी अभी मेघ करना इतना युतमा की अपे विश्राम वेटूप काठारी दुनो थुंदाई गरु मंत्री तुम्हारी गरु मैं कऊद विजित महात्म्यो अभी के इन्नवा अध्यापन सूचन बुद्धवा हुआ मम गुरु इवागे मैं क्रीम से मम व्यापार एक्रपने मंगा हटसिया समागम मम्मी मंगनेर मगे नोए विद्युत इन्नो व्यापार करपाइन विश्राम बलागन मंदे पार्लमेंट कौर इन्न के मे जीवत्न अभी महाजन दिन बुद्धमा बलवत् अभी कीदे विश्राम आगे मैं विश्राम ने अभी अभी गण पड़ियटे हाकिचर दीवा अभी बिनीसूट धन्यवाद के अभी जनता दबुतम दाने प्रदेश श्रीलंका निदास पक्ष पोहट्टू एंड पुलवा यूएमपी एंड पुलवा
මහජනතාවට කියලා බලන්න දේශපාලඥයෝ කොච්චර සමාජ සුභසාධන වැඩ කරනවද කියන කාරණේ. එතකොට එතුමා හව සජිත් වෙනදාස මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු කරුණොත් මොකද්ද අපි කරන්නේ කියන එක. හොඳට මතක තියාගන්න විජිත මහත්මයෝ ඔයාලට තියෙන බය ඕක තමයි. සජිත් වෙනදාස මහත්මයා මට ඔබතුමාගේ බය දැනුණා හොඳට ඔබතුමාගේ දුරකථන ඇමතුමේදී. සජිත් වෙනදාස මැතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි ඔබතුමාගේ ප්‍රදේශය ඇතුළු පොහොට්ටුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සමහර සභාපතිවරු උපසභාපතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා. අපි මේ හිටනින් මේ අපේ අපේක්ෂක ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ ඔබතුමාට මැතිවරණ කාලෙදි බලා ගන්න පුළුවන් වෙයි සජිත් පෙරදාස මැතිතුමත් එක්ක එකතු වෙන්නේ කවුද කියන එක. හැබැයි අපි එකතු වීමට අපි විරුද්ධ කරලා තියෙනවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය ජයග්‍රහණය අපි ජයග්‍රහණය වෙනුව අපිත් එක්ක එකතු වෙන සියලු දෙනාත් එක්කම අපි ඒ ඉලක්කය කරා යනවා. ඊට පස්සේ සජිත් කරුද කියලා හෙව්වා. ඔබතුමා ආස කවුද කරුද සජිත් කියලා මට කියන්න. අපි ඔබතුමා ආස කරන කෙනා මේ රටේ ජනතාව ආස කරන කෙනා වැඩියෙන් පිළිගන්න කෙනා ජනතාවට වඩාම ආකර්ෂණීය අපේක්ෂකයා අපි ඉදිරිපත් කරනවා. ඒත් ඒ ගැන ඔබතුමා වැඩිම හංසි වෙන්න එපා. ඔබතුමාගේ දේශපාලන අරමුණ මට පැහැදිලි වුණා. ඔබතුමාගේ මේ ප්‍රශ්න වලින් මම ඊට වඩා ඔබතුමාට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද අපේ මම දැන් අද මේ ජනාධිපතිවරණය ගැන කතා කරනවා. නමුත් අපේ චානක මන්ත්‍රීතුමා මේ ආර්ථික ගැන ගොඩාක් කිව්වා. මම කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. මෙන්න මං ගාව තියෙනවා වාර්ෂික විදේශ ණය ගෙවීම් 2015ට පෙර ලබාගත් විදේශ ණය සහ වාර්ෂික සහ ණය පොලි ගෙවීම් මේ 2015ට පෙර ලබාගත්තු විදේශ ණය ගෙවීම් බලන්න මෙතන 2014 අන්තිමට මෙතුමාලා ගෙවලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 1442යි තමයි තුමාලා අවසාන ගෙවපු ණය වාරිකේ මෙන්න මෙතන තියෙන්නේ. බලන්න මෙතනින් පස්සේ මේ 2015ට පෙරගත්තුවා මේ අපි කාලේ ගත්තුවා නෙමෙයි මම මේ කියන්නේ. එතකොට 2014 අන්තිමට 1442ක් ගෙවුවට පස්සේ 2015 ඉඳන් අපි ගෙවන්න පටන් ගන්නවා. ඔන්න 2015 2031යි 2016 1828යි 2017 2417යි 2018 2564යි 2009 3992. එතුමාට පැහැදිලිව පේනවා මෙන්න මේ ගිනි කන්ද උඩට ගිය විදිය. මේ රවුම් කරලා තියෙනවා. මේ බලන්න සාමාන්‍යයෙන් යම්කිසි රේඛාවක ගමන් කරලා තියෙන මේ ප්‍රස්ථාරය. නමුත් මෙතනින් පස්සේ මේක උඩට නැගපු ආකාරයෙන් පැහැදිලි වෙනවා අපේ ආර්ථිකය කොහොමද කළමනාකරණය කරේ කියන එක. උදාහරණයක් විදිහට 2010 ඉඳන් 2014 දක්වා මහින්ද රාජපක්ෂ යුගයේ ගෙවලා තියෙන මේවා එකතු කරලා බලපුවාම ඩොලර් මිලියන 6390යි ඒ අවුරුදු පහේම ගෙවලා තියෙන්නේ. ඒ අවුරුදු පහ මං ගත්තද යුද්ධයට පස්සේ. හැබැයි අපි මෙතුමාලා ගත්තු ණය ඩොලර් මිලියන 12832ක් මෙන්න මේ අවුරුදු පහ එකතු කරපුවාම ගෙවලා තියෙනවා මේ අවුරුදු පහේ. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා ඔබතුමාලගේ ආර්ථිකය කොහොමද කළමනාකරණය කරේ කියන එක. ඔබතුමාලා අර මුජිබර් මන්ත්‍රීතුමා කිව්වා වගේ 2015 මේ කටයුත්ත දාලා ගිය පීවී මහත්තයලා මේ ආර්ථිකය වෙන්න යන විපත්තිය සන්තාසය පෙන්නලා මේක දාලා ගිය මෙන්න මේ කාරණේ නිසා මම එතනින් එහාට මේ ආර්ථිකය ගැන කියන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නයක් අහන්න ඕනේ. GDP එක බිලියන 24 ඉඳන් 83ට ප්‍රසාරණය වෙනකොට රටේ සමස්ත වස්තුකම ඒත් එක්කම රටේ ආර්ථිකයේ ප්‍රසාරණයක් ඇති වෙනකොට මම ඔය කියආපු උදාහරණයකට ගත්තොත් විදුලි බල ක්ෂේත්‍රයේ එයින් එන ආදායම් වැඩි වෙන එකත් ඕකට සාපේක්ෂිතව හරි නෑ ගරු මන්ත්‍රීතුමා සමාර ව්‍යාපෘති අපි කියන සාර්ථක ව්‍යාපෘති කරා. හැබැයි ඔබතුමාලගේ ව්‍යාපෘති වලින් අති බහුතරයක් මම කියන්නේ ඒ කියන්නේ අති බහුතරයක් දැන් ඔබතුමා ගත්තා උදාහරණ එකක් තමයි එකක් නෑ 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 වරාය මම පෙන්නන්නම් වරාය ඔව් තප්පරයක ප්‍රශ්න තප්පරයක ඔබතුමා කියපු ගරන්ටි මම එකපාරක් කියන් යන්නම් මිලියන 2031යි. අනේ එහෙම කියන්නේ ඒක වෙලාවට හරි එකතු ප්‍රශ්නයක් අහන්න. ඔව් එකතුව සම්පූර්ණ ගෙවල තියෙන්නේ ඩොලර් එක 133ට තිබ්බනම් අපේ කාලේ බිලියන 1706. දැන් හැබැයි දැන් තියෙන මුදලට ගත්තනම් බිලියන 2310. හැබැයි තව ඔබතුමාලා අරන් තියෙනවා බිලියන 5000ක් වැඩිපුර. ඒකට මොකද වුනේ? මේ ඔබතුමා කියපු ගණන්. මේ ඔබතුමා කියපු ගණන් මම එකතු කරන්නේ. මම කියන්න. හරි. ඒක කරන්න උනේ මොකද? හරි දැන් මේ ටික ගෙවුවා. හරි. ඒකෝඩ අර 7000නුත් ඒ 2000. මම දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට මට පැහැදිලි. හරි. කරන්න උනේ මොකද ඔබතුමාලා කරපු ව්‍යාපෘති වලින් එකක් තමයි බහුතරයක් අසාර්ථක ව්‍යාපෘති අනිත් එක තමයි වාණිජ ණය මත පදනම් වෙලා අධික පොලියට ගත්තු යාම අනිත් එක තමයි ඉන්නේ දෙකයි ගාන දෙන්නේ ඉන්නකෝ කියන්න අනිත් එක තමයි ඒ ගත්තු ව්‍යාපෘති වලින් අති බහුතරයක්
විශාල කොමිස් කුට්ටි මත පදනම් වෙලා කරපු ව්‍යාපෘති. ඉතින් ඔබතුමා දන්නේ නැහැ ඒක කරන්නේ. එනිසා ඒක 100 එක 300 ඩොලර් කට්ටිය. මොකද ඇත්තේ? ඔබතුමාලා ඒ ඔබතුමාලා බොරු සංඛ්‍යාලයක කියන්නේ දැන් ඔබතුමාලා දැක්කේ. ඔබතුමා කිව්වා. මේ මොකද්ද ඔබගේ සංඛ්‍යාලයක නෝන් නැහැනේ. ඔබතුමාගේ ධූරය ක්‍රීඩාංගණයේම ඔබතුමාගේ කෝප් කමිටුව. කෝප් කමිටුව. හරි කෝප් කමිටුව. මේ මේ ඔය ඉලක්කම වෙන්නේ. ඉතින් මේ කැල්කියුලේටර් එක කර එකතු කරන්න කොයි මාස? මිලියන 4100. ඉතින් ඔබතුමාට ගණන් කරන්න තරගෙන. හරි ගණිත මේතුර. හරි ඉලක්කම එකතු කරගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් ඉලක්කම එකතු කර 180 මේ කරා. ගෙවල තියෙන මිලියන් 2000යි. උතුරු 5000ක්. ඔබට උත්තරේ දුන්නා. ඒ නිසා පැහැදිලිවම කරපු ව්‍යාපෘතිනේ අතිබහුතරයක් අසාර්ථක ව්‍යාපෘති. ඔබතුමා බලන්නකෝ. දැන් ඊපදුම කියන්නේ මෙච්චර පාඩුවයි කියලා කියන්නේ. මම මෙච්චර පාඩුවයි උත්තර දෙන්න. ඔබතුමා දන්නවා. දැන් ඔබතුමාලගේ ගුවන්තුරපොළ ගැන කතා කරන්න ඕනේ නැහැ. අසාර්ථක ව්‍යාපෘතියක්නේ. එතකොට ඔබතුමාලා මේ මාර්ග පද්ධතිය ගන්නකෝ. දැන් ඊපෙරදත් මම උතනින් ගිහිල්ලා ආවා. මන්තිරු හතරේ මාර්ග පද්ධතිය තියෙනවා. මේ කිලෝමීටර 10කට දෙහැන්වත් වාහනයක් පේන්නේ නැහැ. නැත්නම් ඔබතුමාලා සිමෙන්ති ෆැක්ටරි ගහන්න වෙයිද? හරක් ඉන්නේ. ඔබතුමාලට ආයෝජන ගේන්න වෙයිද? නැත්නම් අපි හම්බන්තර ගන්න මේ හම්බන්තර නගරේ ඉඳන් කියන්නේ. තෙල් පිරිපාදුවකු. තෙල් පිරිපාදුවම එමෙතුමානේ. කොහොමද පැහැදිලි කරන්නේ? දැන් මාස 6 මුල් කරලා තියලා. කොහොමද? දැන් ඔබතුමාට මම ගිය සතියේ කියලා බලන්න ගිය සතියේ කියලා. ගිය සතියේ කියන්නේ. චාරූපම් පෙන්නන්න. ඔබතුමා පොඩ බලන්න. තෙල් පිරිපාදුව? තෙල් පිරිපාදුව නෙමෙයි සිමෙන්ති කරන්න සාලා. අනේ තෙල් පිරිපාදුව. අර ඒක පටල ගන්න බෑ වතු. තෙල් පිරිපාදුව ඔබතුමා දන්නවා. සක්‍යතා පරිසරවාදී. ඔව් මාස 6කට කලින් මුල් ගල් තියලා උත්සව තියලා පත්තරවල ඇඩ්වර්ටයිස් තියලා ප්‍රශ්න හතරක් ඇහුවා මම එක ප්‍රශ්නේ යන්නේ නිසා මම දැන් කියනවා ඔබතුමාලා කොතනද මේ ගෙනියන්න හදන්නේ දැන් මේ ගේන්න හදන්නේ ඔබතුමාලා කවුද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා කවුද එතුමා ඔබතුමාලා 2015 ට කලින් හිටපු ආරක්ෂක ලේකම්වරයා හරි එතන ආරක්ෂක ලේකම්වරයා විදිහට මම මොනවද කරේ එතුමා 2009 වෙනකොට යුද්ධ ඉවර කරන්න යම් දායකත්වයක් දුන්නා ඒක අපි මේවා කරන්නේ නැහැ මුත් ඒක එතුමාලා දැන් තනි සින්නක් කරේට ලියන් තියෙනවා රණවීරු කරපු දෙයක් නැහැ යුද හමුදාපති සරත් පොන්සේකාම එතුමාලා කරපු දෙයක් නැහැ අනිත් යුද හමුදාපතිවරු කරපු දෙයක් නැහැ තනියම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි යුද්ධ කරලා තියෙන එතුමාලා කියන විදිහට ඊට පස්සේ එතුමා ආරක්ෂක ලේකම්වරයා විදිහට 2009 පස්සේ විශේෂයෙන්ම 2009ට පෙර වෙච්ච සිදුවීම් ගණනාවක් තියෙනවා මේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙච්චි. පුද්ගලික ඝාතන ගණනාවක් පිළිබඳව අපේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය. ඒතර සුදුවැන් වලින් කී දෙනෙක් අතුරුදහන් වුණාද? සුදුවැන් වලින් කී දෙනෙක් අතුරුදහන් වුණාද? එතකොට කොළඹ නගරේ දුගී මගී යාචකයෝ මෙතුමා මං හිතන්නේ ගණන් ඉලක්කම් එක කියයි කී දෙනෙකුගේ ඔළුවට අර පත ගල් ගෙඩි අතහැරලා මැරුණාද? එතකොට හින්ද කතා හැදුවේ කොහෙද එහෙම බාධා කරන්න එපා මේක රටේ දන්න කාරණයක්. එතකොට ඔබතුමාලා වැලිකඩ බන්ධනාගාරය මේ රටේ අපි කවදාවත් රටේවත් වෙන රටකවත් මම නම් අහලා නැහැ සුදේව බන්ධනාගාරයක් ඇතුළට ගිහිල්ලා මේ වගේ මිනිස් ඝාතනයක් සිදු කරපු අවස්ථාව. මේ රාජදස්තවාදී ක්‍රියාත්මක කරේ කවුද? අපිද? ඈ අපිද ක්‍රියාත්මක කරේ? මම දන්නේ නැහැ විශාල පිරිසක් මරණයට පත් වුණා වැලිකඩ බන්ධනාගාරේ. මට නීතිය කොහෙද ක්‍රියාත්මක උනේ? කොහෙද නීතිය ක්‍රියාත්මක උනේ? අපි අහන ඔබතුමාලගේ ඈ අතුරු දාන්නු අය සුදු වෑන් වලින් කෝවද කෝස රසන්ත වික්‍රමතුංග මහත්තයා ඝාතනේ කවුද මේවට වක් කියන්න ඕනේ රජේ වක් කියන්න ඕනේ ඒ වගේ ආරක්ෂක ලේකම්වරයා දිහේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතුමාලා වක් කියන්න ඕනේ ඒවා අපිට අමතක නැහැ රටේ ජනතාවට අමතක නැහැ ඒ ආරක්ෂක ලේකම්වරයා විදිහට එතකොට උතුරේ දෙවොල ජනතාව ගැන ඔබතුමාලා කියනවා තරත් පොන්සේක මහත්මයා යුද්ධ නිදාස් කරලා දෙන්න විශාල දායකත්වයක් දුන්නා එතකොට අද උතුරේ දෙවොල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අපි දීලා තිනවා ඔබතුමාලා මාර්ගපත දෙනවා විදුලිය දුන්නා කිව්වා ඔය දෙන්න ඕන තමයි රජයක් විදිහට අපි ජනතාවගේ බදු වලින් මුදල් වලින් ක්‍රියාත්මක කරලා දෙන්න ඕන. ඒ වුණත් වැඩිපුර කරේ හොරකම් කරපු එක. අර A32 මාර්ගය, A9 මාර්ගය අපි දැක්ක කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව දුන්න විදිහ අපි දන්නවා. මම මේ පාර්ලිමේන්තුවේ 2015 කලින් ඕන තරම් කතා කරලා තියෙනවා. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉසාල මුදල් වංචා කරපු ව්‍යාපෘති ගන්නවා තමයි මේ මාර්ග ව්‍යාපෘති. අද එහෙම වෙන්නේ නැහනේ. අද එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා තුන්ගුණයක් ඒ රාජපක්ෂ පාලන බඩු. ඒ රාජපක්ෂ පාලනේ ක්‍රියාත්මක වුණ හැටි අපි දන්නවා. ඒ නිසා අපිට මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා අලුත් චරිතයක් නෙමෙයි. අවසන් කරමු. එතුමා ගෙනල්ලා ආයේ මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී භීෂණේ ක්‍රියාත්මක කරන, ඒ වගේම දූෂණයට පාර කපන පුද්ගලයෝ ගෙනල්ලා ආයේ මේ රට ගෙනියන්න ඕනේ නැහැ. අපි සජිත් ප්‍රේමදාස මහත්තුමා පැහැදිලිවම ජනාධිපති අපේක්ෂක විදිහට අපි නම් කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තුමා කියන්නේ කවුද? දැන් සමහරවල් කියනවා ප්‍රේමදාස මහත්තයාගේ පුතා කියලා. ප්‍රේමදාස මහත්තයාගේ පුතා විදිහට එතුමා දේශපාලනය කරේ නැහැ. එතුමා හම්බන්තොට යන්නේ මට මතක විදිහට 2000ට කලින් අන්දරගල එතුමා මේ අවුරුදු 20 ගණනක දේශපාලන භාවිතයක් තිබුණා එතුමාට. එතුමා මේ භාවිතය තුලින් තමයි ආවේ මිනිස්සුත් එක්ක ඉඳලා මිනිස්සුත් එක්ක ගැටිලා ව්‍යාපෘති කරලා මිනිස්සුගේ හදවතට ලං වෙච්ච නායකයෙක්. අද ගම්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොහොට්ටුවේ
ගමේ දුප්පත් මිනිහෙන් අහන්න කාට වැඩියෙන් මේ ලෙංගතු කියලා UNP හින්දා නෙමෙයි හොඳයි මට දෙන්න තත්පර සජිත් ප්‍රේමදාස කියන නමට අද ගරු කරනවා ආදරය කරන මිනිස්සුගේ විශ්වාසයක් තියෙනවා මිනිස්සු විශ්වාස කරනවා මේ රටේ දුප්පත් ජනතාව සජිත් ප්‍රේමදාස මේ රටේ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා පාලකයා වලට පත් වුණොත් අපේ රට දියුණු කරන්න පුළුවන් වෙයි කියලා. මේක එතුමා භාවිතයෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. එතුමා ජනතාවත් එක්ක ඉන්න නායකයෙක්. එතුමා බලන්න එතුමාගේ પાස්පෝර්ට් එක මේ අවුරුදු පහට රට ගිහිලා තියෙන අවස්ථාව කීයද කියලා. මම දන්නේ නැහැ එකක් හෝ දෙකක් ගිහිලා තියෙනවා. එතුමා තමන්ගේ ජීවිත කාලයම මේ ජනතාවත් එක්ක ගැටිලා මෙතනනවා. රාජතාන්ත්‍රික අවස්ථාවකට රට යන එක වෙනම කතන්දරයක්. හැබැයි ඒ හැර කිසිදු අවස්ථාවක එතුමා රට ගිහිලා නැහැ. එතුමා හැමතිස්සෙම ඉන්නේ ජනතාවත් එක්ක. එතුමා කොළඹ නෙමෙයි ඉන්නේ. එතුමා දුප්පත් ගම්වල මිනිසුත් එක්ක ගැටිලා ඉන්නේ. විශාල ව්‍යාපෘති ගණනාවක් කරලා අද හදවත ලඟ වෙලා තියෙනවා. ඉතින් මේකට බය වෙච්ච අය අද පුදුම හදිස්සියක් කලබලයක් තියෙනවා අපිට මේ සජිත් ප්‍රේමදාස නෝන කෙනෙක් ජනාධිපති ධුරපේක්ෂකත්වයට පත් කර පුදුම උනන්දුවක් තියෙන මේ මාර ආදරයක් තියෙන එක සජාධිපති කැඩේ බිඳේ කියලා කැඩෙන්නේ නැහැ බිඳෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වෙන එක වළක්වන්න කාටවත් ඒක කරන්නේ අපි නෙමෙයි මේ රටේ දුප්පත් අහිංසක වැඩ කරන කම්කරු ගොවි දීවර ජනතාව තමයි කරන නායකත්වයේ දෙන 90% ගොවි කම්කරු දුප්පත් මිනිසුන්ගේ 80%කට මනක් ඡන්ද ගන්නවා මේ මේ ජාතීන් කුල අනුව නෙමෙයි බෙදෙන්නේ මේ සැරේ මේ දුප්පත් පන්තියේ මිනිස්සු තමයි කරේ තියාගෙන යන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඒක සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් නොයෙක් කුලවල වෙන්න පුළුවන් නොයෙක් ආගමික කටන කණ්ඩායම් වෙන්න පුළුවන් රටේ දුප්පත් ජනතාව මේ සැරේ නායකෙක් පත් කරන්න රටේ අපි දන්නවා 2015 නායකයා පත් කරේ රටේ බුද්ධිමත් ඒ වගේම මැද පන්තියේ පිරිසක් තමයි තීරණාත්මක ඡන්දේ බඩපති අනිත් ඒවා දෙකට දෙකට බෙදුණ දෙපැත්තට හැබැයි මේවර දුප්පත් අන්ත දුප්පත් මධ්‍යම ප්‍රාන්තික මිනිස්සු අති බහුතරයක් මේ රටේ නායකයා බවට පත් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂ වැඩක් නැහැ හොඳයි හොඳයි පක්ෂ ලකුණු වැඩක් නැහැ පාට වැඩක් නැහැ සජිත් ප්‍රේමදාස කියන නමට මේ සියලු දෙනාම එකතු වෙලා අනිවාර්යෙන් 2019 ජනාධිපතිවරයා බවට පත් කරන්නේ කාටවත් වළක්වන්න බෑ හොඳයි බොහොම ස්තුතියි අපි විරාමය ගන්නවා අවසන් විරාමය අවසන් වටේදී ඉක්මනින් මුණ ගැහෙමු